අභිවෘද්ධාත්මක කාල සීමාව දේශපාලනික වශයෙන් රටක් විදියට පහුගිය ජනාධිපති මැතිවරණයේදී අපි දේශපාලනික වශයෙන් ජයග්‍රහණය කෙරුවත් අපි ජනාධිපති මැතිවරණයේ පරාජයට පත් වුණා. ඇයි මං දේශපාලන වශයෙන් අපි දින්න කියලා කියන්නේ? අද රටේ බොහෝ දේශපාලන පක්ෂවලට අත් වෙලා තියෙන ඉරණම දිහා බැලුවම ඒ දේශපාලන පක්ෂවල අනාගතය ගොඩනගෙන දිහා බැලුවම පැහැදිලි දැක්මක් ප්‍රතිපත්තියක් සහ අනාගතයක් ගොඩනගන්න පුළුවන් එකම දේශපාලන පක්ෂය බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පත් වෙලා තියෙනවා කියන එකත් මම ඔබට මුන්නාසර මතක් කරනවා. ඒ අපි අභියෝග වලින් පැනලා ගිහු නැති නිසා අපි අභියෝග වලට මුහුණ දුන්නා. ආණ්ඩුවක් විදිහට අපි අභියෝගාත්මක කාලයක් පහු කරා කොවිඩ් 19 වසංගතය. ආර්ථික වශයෙන් අපි පසුබෑම කරලා ලක් වුණා. අපිට බොහෝ චෝදනා එල්ල වුණා. අපේ නායකය අපිව දාලා ගියා. රටේ නායකය. අපි පක්ෂයක් විදිහට එල්ලීලා හිටියා. අපි අල්ලගෙන හිටියා. අපි පාර්ලිමේන්තුව ඇතුලෙන් මැතිවරණයක් ජයග්‍රහණය කළා. අපි පුළුවන් තරම් උපරිමයේ මේ රටේ ජනතාවට සාධාරණීය කරන්න අපි කටයුතු කෙරුවා. ඔබ දීපු ඡන්දේ. අපි ඒත් මැතිවරණ වලින් පලා ගියේ නැහැ. බොහෝ අය හිතුවා පොහොට්ටුව බය වෙලා අපේක්ෂකයන් දාගන්න නැතුව කහගරි ඇඟේ එල්ලීලා මේ මැතිවරණයට බිල්ලක් දෙයි කියලා නෑ. අපි පොහොට්ටුව විදිහට අපි ඉදිරිපත් වුණා. ඒ ඉදිරිපත් වීමේ ප්‍රතිඵලයක් තමයි අද ප්‍රණීත් වගේ තරුණයන්ට පිළිගත් දේශපාලන පක්ෂක වගකීම් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙක් විදිහට බණ්ඩාරගමට එන්න පුළුවන් වෙලා තියෙනවා. අපි මැතිවරණ වේදිකාවේ අපි ඔබට බොරු කිව්වේ නැහැ. අපිට පුළුවන් දේක් පුළුවන් කිව්වා. බැරි දේ අපිට බෑයි කිව්වා. අපි තාවකාලිකව රටේ තියෙන රැල්ල දිහා බලලා අපේ ප්‍රතිපත්ති වෙනස් කෙරුවේ නැහැ. අපි නවීකරණය වුණා. මම අදටත් විශ්වාස කරනවා අද ජනාධිපතිවරු ඉදිරිපත් වෙච්ච අනිකුත් සියලුම පක්ෂවලට වඩා නවීකරණය වෙච්ච පක්ෂය තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. මේ ඉතිහාසයේ අපිට මුණ දෙන්න වෙච්ච අභියෝගෙ ඉඳලා අපේ මිනිස්සු ඈත් වුණා. අපේ යුතුකම වගකීම තමයි ඒ අය අපි ගාවට ලං කර ගැනීම. එයාට කරුණු කාරණා පැහැදිලි කළා දීම. එයාට අපේ ප්‍රතිපත්ති අය පිළිගන්න තැන්ට පක්ෂය තවදුරටත් නවීකරණය වී මම විශ්වාස කරන ඒ ගමන අපි අද ආරම්භ කරලා තියෙනවා. අපි පක්ෂයක් විදියට බහුතරයක් රටේ ඉදිරිපත් කරලා තියෙන අපේක්ෂකයෝ තරුණ අය. තරුණ අය. බොහෝ දේශයන් ඒ තරුණයන්ට ඉඩ දීලා අලියක් පස්සේ දරන් තියෙනවා. හැබැයි සමහරව අහනවා ඇයි මේ දේශ කඩේ ඉල්ලන්නේ නැත්තේ බයිටද කියලා. ඉල්ලුවනම් මොකක්ද අහන්නේ? මැතිවරණ ඉල්ලුවනම් අහනවා තරුණයන්ට කවදාවත් අවස්ථාව දෙන්නේ නැත්නම් මේ වයසක අයම තන් දීලන්නේ කියලා. වැ තරුණ පිරිසක් ඉස්සරහට දැන් මම අහනවා බයද දායින් වෙන්නේ කියලා. නෑ. අපේ පක්ෂයේ ජේෂ්ඨ අය මැතිවරණ වලට බය නෑ. අපිට වඩා අභියෝග වලට මුහුණ දීපු අය. අපිට වඩා අමාරු මැතිවරණ වලට මුහුණ දීපු අය. ඒ ජේෂ්ඨ අය. මෙයායි දන්න අලුත් පරම්පරාවක් මේ දේශපාලනේ හදන්නේ. ඒ හදන හොඳම අවස්ථාව තමයි අද. වර්තමාන අපේ පක්ෂය ගොඩනගා ගැනීම සඳහා අවශ්‍ය නායකත්වය තරුණ පරම්පරාවෙන් ලබා දෙන්න ඕන කියන කාරණය. ආණ්ඩුවක් පත් වුණා. ජනාධිපතිවරයෙක් පත් වුණා. මේ අපි සමහර කාරණා පිළිබඳව අපි අවධානය යොමු කළා කියලා. අද බොහෝ වෙලාවට ආණ්ඩුව උත්සාහ කරනවා මෙරටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලින් ඈත් වෙලා සමාජයේ අවධානය වෙනත් පාර්ශ්වයකට අරගෙන යන්න. අන්දකාතික ජනාධිපතිතුමා ඊමෙරදා කියනවා ෆයිල් 400ක් තියෙනවා. ඒ 400 නැවත වතාවක් අපි විවෘත කරනවා. දේශපාලනික වශයෙන් හරි කමන්නේ දඩේම අපි ක්‍රියාත්මක කරනවා කියන එක නොකිය කියන්නේ. ඉවර වෙච්ච නඩුවක් තියෙනවා නම් අපි ඒත් ආයේ ඒ පිළිබඳ අවධානය යොමු කරනවා. ඒකට කමක් නැහැ. එතුමාලගේ ප්‍රතිපත්තිය ඒක නම් හැබැයි ඒකම තමයි කියනවා අපි නාට්‍ය රඟපාන්නේ නැහැ යහපාලනේ වගේ. ඔය ෆයිල් 400ෙම නාට්‍ය රඟපාල ඉවරයි. තියෙනවා නම් ඔය ෆයිල් 400 පෙන්න තමයි යහපාලන ආණ්ඩුව කාලේ අපුව කට උතර දෙන්න ගෙනාවේ. ඒ නාටකේ ඉවරයි. මේ වෙනකොට. තවත් තැනක කියනවා සුර දාලා මුදු දාලා ගෝත්‍රිකයි. මම දකුණේ අපේ ගම්වල සුර දානවා අදට. එහෙනම් අපි නම් ඒක ගෝත්‍රික විදිහට දකින්නේ නැහැ.
අපි දකුණ හැදිච්ච අපේ සංස්කෘතිය කොටසක් විදිහට ඒක පරිවර්තනය වෙලා තියෙනවා. ඒක සමහර අය ගෝත්‍රික විදිහට දකින්නවා ඇති. ඒ දකින්න අය කෙරෙහි අපි මම පෞද්ගලිකව ඒ දකින්න අය කෙරෙහි මම වරද්දක් දකින්නෙත් නෑ එයාගේ මතවාදය. පන්සල් පල්ලියකට යන්නේ නැති බෝධි පූජාවක් කරනකොට ගෝත්‍රිකයි විදිහට දකින්න අය සමහරු අපේ සංස්කෘතිය කොටසක් අංගයන් වලින් මෙරටේ ජනතාව ඈත් කරන උත්සාහ කරන කාල සීමාවක අපලයකට මුද්දක් දාන එක සූර්යයක් දාන එක ගෝත්‍රික විදිහට දකින්න පුළුවන්. හැබැයි මම අධික ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා. ඔබතුමා දැන් මෙරටේ ජනාධිපතිවරයා. ඔබතුමාට තවදුරටත් මැතිවරණ වේදිකාවේ ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. අප්පුඩි ගහලා hina කර hina ගස්සන්න පුළුවන් සටන් පාට වලට පමණක් සීමා වෙලා බෑ. රටේ ජනතාවගේ ජීවන වියදම පහත හෙලන්න ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය පිළිබඳව මෙරටේ ජනතාව දැනුවත් කරන්න. හාල් සම්බන්ධයෙන් මහ ලොකු ආන්දෝලනයක් අද රටේ ඇති වෙලා තියෙනවා. හාල් හිඟයක් ගැන කතා කරනවා. තුන් වේල වත් කරන රටේ හාල් හිඟයක් ගැන අද කතා කරනවා. එසේද ආණ්ඩුවේ මැදිහත්වීම මොකක්ද? හාල් මිල ගැන අද කතා කරනවා. ජීවන වියදම අසීමිතයි කියන කාරණය පිළිබඳව ජනතාවගේ අවධානය යොමු වෙලා තියෙනවා. මාධ්‍ය පිළිබඳව පුල පුලා මතක් කළ දෙනවා. පොල්ගෙඩියේ ඉඳන් ඒ හිඟය සහ මිල පිළිබඳව මාධ්‍ය හරහා ජනතාව දැනුවත් වෙනවා. ආණ්ඩුවක් විදිහට මේකට ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? ලබන අවුරුද්දේ අයවැයක් දාලා පරිවැඩි කරන්න පුළුවන්. ලබන අවුරුද්දේ අයවැයක් දාලා අයවැය හරහා තවත් දීමනා දෙන්න පුළුවන්. හැබැයි මේ ආණ්ඩුව ඒ දීමනා දෙන්නත් පරිවැඩි කරන්නත් ගන්නා උපාය මාර්ගය සල්ලි ණයට ගැනීමද එහෙම නැත්නම් රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. සුර ගැන මුදු ගැන ෆයිල් ගැන කතා කරත් භාණ්ඩාගාරේ පිරෙන්නේ නැහැ කියන එකත් අපි එතුමාට මතක් කරලා දෙන්න ඕනේ. එසේ අවශ්‍ය වැඩ පිළිවෙල මොකක්ද? අපි පක්ෂයක් විදිහට අපි විශ්වාස කරනවා අපිට යුතුයකමක් තියෙනවා. ආණ්ඩුවට ඒ කාරණා පිළිබඳව මතක් කරලා දෙන්න. තාම සති පහයි අපි හින්දා අපි පොහක නැහැ. මේ මොකද්ද වැඩ පිළිවෙල? ආයෝජිකව ගෙනල්ලා තරුණයාගේ රැකියාව උත්පාදනය කරන වැඩ පිළිවෙල මොකක්ද? තවදුරටත් ජනතාව මුලාව යවන අවබෝධකින් බොරු කියන දේශපාලන සංස්කෘතියක් අනුගමනය කරනවද? එහෙම නැත්නම් අවබෝධයෙන් බොරු කියනවා වෙනුවට අවබෝධයෙන් මේ රටේ ආර්ථිකය ගොඩනගන වැඩ පිළිවෙලට ආණ්ඩුව මැදිහත් වෙනවද කියන කාරණය පිළිබඳව අපි අවධානය බලන් ඉන්නවා. මිත්‍රවරුනි අපි ප්‍රතිපත්ති එක්ක යමු. මම ඔබෙන් ඉල්ලන්නේ අද හොඳ අපේක්ෂක කණ්ඩායමක් අපි ඉදිරිපත් කළ තියෙනවා. බණ්ඩාරගමේ ඔබට ඔබේ කෙනෙක් පාර්ලිමේන්තුවේ යන්න පුළුවන් අවස්ථාව ලැබිලා තියෙනවා. තරුණයෙක්ව ඔබට කතා කරන්න පුළුවන්, හම්බෙන්න පුළුවන්, මුණ ගැහෙන්න පුළුවන්, ඔබ එක්ක දේශපාලන ගණදෙනුවක් බේර ගන්න පුළුවන්. ගමේ මේ ආසනේ මේ ගම්මානවල ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන් අපේක්ෂකයෙක් තෝරාපත් කර ගන්න පුළුවන් අවකාශය ඔබ තමුන් ආසරණ ලැබිලා තියෙනවා. ඉතින් මම බණ්ඩාරගම ඔබ තමුන් ආසරණගෙන් ගෞරවයෙන් ආදරෙන් ඉල්ලන්නේ මේ රටේ දේශපාලනික වශයෙන් තීරණාත්මක සාධකයේ බවට ශ්‍රී ලංකා පොජන පෙරමුණ පත් කරනකොට බණ්ඩාරගම ඔබට ඔබේ කෙනෙක් පත් කරලා අපට පාර්ලිමේන්තුවට එවන්න කියන ආදරණීය ගෞරවණීය ඉල්ලීමත් මම ඔබට දුන්නා සලකන්න. එතුළු ඔබේ ගැටලුව ඔබේ වගකීම ඔබේ අවශ්‍යතාවය පිළිබඳව පාර්ලිමේන්තුවේ හඬක් නගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මිත්‍රවරුනි අවසාන වශයෙන් මයිසූර් දිවන් දිනා සංජීව වදිරිමාන මන්ත්‍රීතුමාට දිස්ත්‍රික් නායකයවරයා විදියට මේ මන්ත්‍රීතුමාතුළු මේ සමස්ත මන්ත්‍රී කණ්ඩායම අපේක්ෂක කණ්ඩායමට මේ අභියෝගාත්මක අවස්ථාවක වරදාන වරප්‍රසාද පැත්තක දියලා වරදාන වරප්‍රසාද පැත්තක දියලා මේ මැතිවරණයේ ජයග්‍රහණය කරවීම සඳහා ඉදිරිපත් කරන පමණක් නෙවෙයි නායකත්ව ලබාදීම පිළිබඳව ඔබ තමුන් ආශ්‍රයලත් මගේ ගෞරවණීය ස්තුතිය ප්‍රණාමය පුද කරනවා. ඉදිරි සති කිහිපය තුළ අපි යමු ගෙයින්ගෙට. අපි පාක්ෂිකව මුණ ගැහෙමු. පෞගේ ජනාධිපතිවරයා ඡන්දේ දාපු නැති අය ගැන අපි දාපු නැති අය අපි හම්බෙලා අහමු. ඇයි? මොකද්ද අපි හදා ගන්න අඩුපාඩු? මොකද්ද අපි වෙන්න ඕනේ? අපි වැඩ කරලා තියෙනවා. ගමේ වැඩ කරලා ගමේ ඡන්දේ ගන්න පුළුවන් එකම පිරිස අපි. බොරු කියලා කතාවක් ගොතලා සීන ලෝක මවලා තමයි අනිත් සියලු දෙනාටම
cantik kan lagi. Samara ya, kian hitang ini, samara ya kian ini goda beraja paksa ke andu itu raja paksa lagi dek. Ini mungkin desa palat itu tiga. Biaya, tapi apirat pada goda bi mahatnya lagi ngerti. Iya, tapi apirat pada goda bi mahatnya lagi ngasih kalau mitra vidya, nah, kita yang mungkin lah hambela desa palat itu tiga negatif. Ya, apikah winna kote ayah hundane, apu dah lagi ayah mapi hundane. Apikah winna kang, iya ayah hundane. Apu dah lagi ayah mapi hundane. Jadi ini desa pana film aruwa. Saha maha bahat desa pana sanskriti ayah kurna kana samaru. Mirada utsaha kano. Indah mam pahadi liwa kino api, mirada adre kana desa pana balewege. Api mirada janata wat, rata wat, hani akpana desa pana tindu dirin api ganit ne. Api desa palne inna kang kisi mandu gatam ini rata hani karna rata bedena rata binasa mena bauda sanskriti kien negara samaja binda bedena desa palne tindu akkan api ida tiyannet nehe kien kapi obatamun nasi rata mahat gaurve matak. You're watching the Life Traveler Channel.